මම අරගෙන ආවේ බොහොම දඩි බිඩි vlog එකක්. ඇත්තටම වෙනද වගේ කොටක් જાති අද vlog එකේ නැහැ. මොකද මේක මම කරේ හරිම ඉක්මනට පහුගිය ටිකේම මම ටිකක් අසනීපෙන් හිටියේ. මගේ ඇත්තටම කිව්වොත් මගේ කටේ හක්කේ දතක් ආවා. ඉතින් ඒ දත එකපාරට මෙන්නේ නැහැ නිකන් අර පොඩ පොඩ වගේ තමයි එන්නේ. ඒ එද්දි මුළු මූණම ඉදිමෙනවා. ඉදිමලා කන්නත් බෑ කතා කරන්නත් බෑ. මාරම අමාරුවකින් මම දවස් හතරක් විතර හිටියේ. ඉතින් ඉදිමම බැස්ස ගමම්ම තමයි මම මේ වීඩියෝ එක ෂූට් කරේ. ඔයාලට මේ සති අනිවාර්යයෙන්ම vlog එකක් අරගෙන එන්න ඕන නිසා. ඉතින් අද වීඩියෝ එකෙන් සෙනසුරාදා දවසේ මම ගත කරපු දිය තමයි ඔයාලට පෙන්වන්න යන්නේ. ඒ වගේම අද මම පොඩි ස්කින් කෙයාර් රුටින් එකක් ඒ වගේම මගේ හෙයා කෙයාර් රුටින් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. සාමාන්‍යයෙන් සෙනසුරාදට ඉරිදට මේ දේවල් ටික තමයි මම කරන්නේ. තව ස්ටෙප්ස් ටිකක් එකතු වෙන්න ඕන. හැබැයි අද මම මේ දේවල් ටික විතරයි කරේ. ඉතින් මේ ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුංචිම පුංචි vlog එකක් මම අරගෙන ආවා. මම මුලින්ම කරන්නේ මගේ නහය තියෙන white heads ටික අයින් කරගන්න white head and black head removing strip එකක් පාවිච්චි කරන එක. ඇත්තටම අනිත් හැම ක්‍රමයකටම වඩා මට හරි ගියපු හොඳම ක්‍රමය තමයි මේ strip පාවිච්චි කරන එක. මේකෙන් ගොඩක් හොඳට white heads remove වෙනවා. ඒ වගේම හරිම ලේසියෙන් white heads ටික remove කරගන්න පුළුවන්. මුලින්ම මද උණුසුම් වතුර ටිකක් අරගෙන ඔයාගේ නහය තෙමා ගන්න ඕන. ඊට පස්සේ මේ ස්ට්‍රිප් එක අලවලා ස්ට්‍රිප් එක උඩින් තාපහ මේ විදිය වතුර චුට්ටක් ඇප්ලයි කරගන්න ඕන. එහෙම කරපුවහම මේක හොඳට තද්දට අල්ලලා හිටිනවා. වගේම හරිම ලේසියෙන් බ්ලැක් හෙඩ්ස් ටික ඔක්කොම රිමූව් කරගන්නත් පුළුවන්. මේ ස්ට්‍රිප් එක ඇප්ලයි කරගෙන පැය කාලක් විතර ඉන්න ඕන නිසා මම එතකන් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න යන්නේ. ස්ට්‍රිප් මම ගන්න AliExpress එකෙන්. ඔයාලට සර්ච් කරලා බල ගන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් මං ඔළුවට හද ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්න ආමන්ඩ් ඔයිල් වලට විටමින් ඊ කරලක් මික්ස් කරලා තමයි ඇප්ලයි කරන්නේ. මම පාවිච්චි කරන ආමන්ඩ් ඔයිල් එක ඔරිෆ්ලේම් බ්‍රෑන්ඩ් එකේ එකක්. ඒක මේ වෙද්දි ලංකාවේ නැහැ. මොකද කම්පැනි එක ලංකාවේ නැති නිසා. හැබැයි ඩරාස් එකේ මම දැක්ක තියෙනවා. ඔයාලට සර්ච් කරලා බලලා හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් පහුගිය ටිකේ මට ඇත්තටම කොණ්ඩෙට ලොකු අවධානයක් දෙන්න බැරි වුණා. අන්න ඒ නිසාම මගේ කොණ්ඩෙ ගොඩක් යන්න පටන් ගත්තා. ඉතින් ඇත්තටම අපි මූණට හැමත දෙන අවධානය වගේම අවධානයක් අපේ කොණ්ඩෙටත් දෙන්න ඕන. මොකද කොණ්ඩෙ කියලා කියන්නේ ගොඩක් වැදගත් අංගයක්. ඉතින් දැන් මම අපහු මගේ කොණ්ඩෙට ට්‍රීට් කරන්න පටන් ගත්තා. මොකද කොණ්ඩෙ මට ගොඩක් වටිනවා. ඉතින් එයාට යන්න දීලා නිකන් ඉන්න බෑ. ඉතින් ඒ නිසා මම දැන් දිගටම අපහු ට්‍රීට්මන්ට් කරනවා. මං කරන ස්පෙෂල් ට්‍රීට්මන්ට්ස් අනිවාර්යෙන්ම ඔයාලත් එක්කත් මම ෂෙයා කරගන්නම්. මම යූස් කරන විටමින් ඊ එක ඉනට් 400 කියන බ්‍රෑන්ඩ් එකේ. ඒක ඕනෙම ෆාමසියකින් ඔයාලට ගන්න පුළුවන්. එක කැප්සූල් එකක් රුපියල් 100ක් වගේ තමයි වෙන්නේ. ඇත්තටම කොණ්ඩ වවා ගන්න ආස අයට ගොඩක් හොඳ ට්‍රීට්මන්ට් එකක් තමයි විටමින් ඊ කියලා කියන්නේ. ඔයා පාවිච්චි කරන ඔයිල් එකට විටමින් ඊ කැප්සියුල් එකක් දාලා ඇප්ලයි කරනවා නම් ඒක ගොඩක් හොඳයි.
මේ දේවල් ගැන ගිය සතියේ මම ගේන ආපු හෙයා කියා බ්ලොග් එකේදී මම කතා කරා. ඒක බලපු නැති අය අනිවාර්යෙන් බලන්න. ඒකේ මම කොණ්ඩෙ වවා ගන්න සහ කොණ්ඩෙ යන එක නතර කරගන්න පුළුවන් ටිප්ස් ගොඩක් අරගෙන ආවා. ඉතින් ඊට කලිනුත් මං හෙයා කියා වීඩියෝස් ගොඩක් දාලා තියෙනවා. අමතක නොකර ඒ ටිකත් බලන්න. මොකද කොණ්ඩෙ බලා ගන්න ඕනි හරිම විදිහ ඒ වීඩියෝස් ටික බලපුවාම ඔයාලට දැනගන්න පුළුවන්. මොකද තෙල් දාන එකේ ඉඳන්ම කොණ්ඩ පීරන තැන වෙනකන්ම අපි ඒ දේවල් හරියට හරි පියවර අනුගමනය කරේ නැත්නම් අපිට කොණ්ඩේ වවා ගන්නත් බෑ සහ කොණ්ඩේ අනිවාර්යයෙන්ම ඩැමේජ් වෙනවා සහ කොණ්ඩේ යන්න බලනවා. ඉතින් කොණ්ඩේ කියලා කියන්නේ හරිම සියුම්ව ට්‍රීට් කරන්න ඕනි දෙයක්. විශේෂම තෙල් දාන එක ගැන මම හැමදාම ඔයාලට කියන කිසිම වෙලාවක තෙල් දාලා රෑක් තෙල් ඔළුවේ තියන්න එපා. මේක මම හැමදාම ඔයාලත් එක්ක කිව්වත් හැමදාම මගෙන් ප්‍රශ්න අහන කට්ටියක් ඉන්නවා තෙල් එහෙම තියන්න හොඳ නැද්ද කියලා. තියන්න හොඳ නැහැ. එහෙම වුණොත් එකක් ඔයාගේ කේශ මුල සංවේදී වෙලා කොණ්ඩේ ගැලවිලා යන්න පුළුවන්. අනිත් එක තමයි රෑ නින්දෙන් තෙල් මූණ වැඩිලා ඔයාගේ මූණේ පිම්පල්ස් එහෙම එන්න පුළුවන්. ඔයිල් ටික ඇප්ලයි කරාට පස්සේ මම මේ සිලිකන් හෙඩ් මසාජ් බ්‍රෂ් එක යූස් කරලා ඔළුව පොඩ්ඩක් මසාජ් කරගන්නවා. මේක මම ගත්තේ අලියකෙන්. ඔයාලට අලියකේ දරාසකේ ඕනම තැනකින් අරගන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නේ නෑ මේකත්. ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් ටූල් එකක් මේක. හෙඩ් මසාජ් කරන්න මාරම සනීපයි මේකෙන් ඔළුව මසාජ් කරද්දී. මේක ෂැම්පු කරලා වගේම තෙල් දාලත් මසාජ් කරන්න පුළුවන්. ඇත්තටම ගොඩක් හොඳයි මේ බ්‍රෂ් එක. පාවිච්චි කරන්න බය වෙන්න එපා. කොන්නේ ගැට ගැහෙන්නේ නැහැ. හරි විදිහට පාවිච්චි කරත්. ඉතින් මම දැන් යන්නේ මගේ ස්ට්‍රිප් එක අයින් කරන්න. පැය කාලක් ඉතර තිබ්බට පස්සේ මම මේක අයින් කරන්න. ඇත්තටම ගොඩක් හොඳට අර තියෙන වයිට් හෙඩ්ස් එම මගේ වැඩිපුරම නැහැ. තියෙන වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් එනවා අඩුයි. ඉතින් වයිට් හෙඩ්ස් ටික හරිම ලේසියෙන් රිමූව් කරගන්න පුළුවන් මේ ක්‍රමයෙන්. වයිට් හෙඩ් බ්ලැක් හෙඩ් සයින් කරන්න එක එක ටෙක්නික්ස් තියෙනවානේ. ඒ හැම ටෙක්නික් එකක්ම වගේ මම පාවිච්චි කරලා තියෙනවා. එකක් මේ ස්ට්‍රිප් පාවිච්චි කරන එක. අනිත් එක තමයි අර පීල් ඔෆ් මාස්ක් පාවිච්චි කරන එක. අනිත් එක ටූල් එකක් පාවිච්චි කරලා අයින් කරන එක. ඉතින් ඒ හැම එකක්ම අතරින් මට හරි ගියපු හොඳම එක තමයි මේ ස්ට්‍රිප් පාවිච්චි කරන එක. තව වැදගත් දෙයක් තියෙනවද කියන්න, මම මගේ ෂැම්පු මාරු කරා. ඔයාලා දන්නවනේ මම යූස් කරන්නේ කොරියන් ෂැම්පු එකක් කියලා. ඉතින් ඒ ෂැම්පු එකේ තියෙන මිල ගොඩක් ඉහළයි. ඒ ෂැම්පු එක ඇන් කන්ඩිෂන එකට මට රුපියල් 8000ක් විතර යනවා. ඉතින් ඒ වගේම තමයි ඒක ලංකාවට ගෙන්න ගන්න අමාරුයි. මොකද ඒක ලංකාවේ ගන්න නැහැ. ඒ නිසා ඒ වගේ හේතු කීපයක් නිසාම මම මගේ ෂැම්පු එක මාරු කරා ඔෆ් මාක්ස් වලට. ඉතින් මම තාම මේක පාවිච්චි කරන්න අරන් දවස් 3ක් වගේ තමයි වෙන්නේ. ඒ නිසා මට හරි රිසල්ට් එකක් හරි රිවිව් එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න බැහැ තාම. අනිවාර්යෙන්ම ඉස්සරහට මම මේක ගැන රිවිව් එකක් ගේනවා. ඔයාලට මතක ඇති මේ සති දෙකකට විතර කලින් මම ඔෆ් මාක්ස් වගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ගැන රිවිව් එකක් ඔයාලත් එක්ක බෙදාගත්තා. ගොඩක් අය අහලා තිබ්බා මං ඇත්තට මේක පාවිච්චි කරනවද කියලා. ඇත්තටම මම පාවිච්චි කරනවා. පාවිච්චි කරන දේවල් අරගෙන නැති දේවල් කවදාවත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ නැහැ. අනිත් දේ තමයි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට, බියුටි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට ඔයාලගෙන් එන රික්වෙස්ට් ගොඩක් තියෙනවා. අක්කි අරව පාවිච්චි කළා කියනවා, අක්කි මේව පාවිච්චි කළා කියන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට ඒ හැමදේම වගේ මං ට්‍රයි කළා ඔයාලට කියනවා. මොකද ඔයාලා යම් කිසි දෙයක් දැනගන්න නේදේ මගෙන් අහන්නේ. ඉතින් පුළං උපරිම මම ට්‍රයි කරනවා ඒ දේවල් ගැනත් කියන්න. ඉතින් ඔයගොල්ලෝ අතරින්ම තමයි කිව්වේ ඔෆ් මාක්ස්ගේ ෂැම්පුත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා මට හිතුණා ඒක ට්‍රයි කරලා බලන්න. අනිවාර්යෙන්ම මේ ෂැම්පු ඇන් කන්ඩිෂන එකේ රිවිව්ස් මම ඔයාලත් එක්ක ඉස්සරහට බෙදා ගන්නවා. ඉතින් මම පාවිච්චි කරන්නේ ආගන් ඇන් කුමාරිකා ෂැම්පු එකයි කන්ඩිෂන එකයි මේගොල්ලන්ගේ. තව මේගොල්ලන්ගේ තව එක වර්ගයක් තියෙනවා මං හිතන්නේ වොලියම් ඇන්ඩ් ස්ට්‍රෙන්ත් වෙන්න ඕන මට මතක විදිහට. හැබැයි මම තෝරගත්ත මේක තින් බලමු. ඉස්සරහට මම ගත්තත් 100 ml එක. මොකද මම ෆස්ට් ටයිම් මේක යූස් කරන නිසා අනිවාර්යයෙන්ම ඔයාලට ඉස්සරහට මේක ගැන මම අරගෙන එන්නම් රිවිව් එකක්.
මම ඔෆ් මාක්ස් එකේ ස්කින් කෑ ප්‍රඩක්ස් පාවිච්චි කරලා ඒ වගේ හොඳ ප්‍රතිඵල ලැබිච්ච විශ්වාසය නිසා තමයි ඇත්තටම ෂැම්පු එක ට්‍රයි කරන්න ඕනි කියලා හිතුනේ. ඉතින් මම හිතනවා ඒවා වගේම මේකත් හොඳ වෙයි කියලා. දැන් මං යන්නේ මගේ බොඩි වොෂ් කරන්න. මං ලක්ස් එකේ බොඩි වොෂ් එක තමයි පාවිච්චි කරන්නේ. ඒක ලූෆා එකට දාලා තෙන අරගෙන මේ විදිහේ ඇඟේ ගාපුවාම ඒක ස්කින් එකට ගොඩක් හොඳයි. ඉතින් සමහර අය කලින් බ්ලොග්ස් වලදී මගෙන් අහලා තිබ්බා අක්කිය බොඩි වොෂ් එකක් යූස් කරාට පස්සේද බොඩි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්නේ නැත්නම් ස්ක්‍රබ් එක ඉස්සරලා පාවිච්චි කරලා බොඩි වොෂ් එකක් පාවිච්චි කරනවද කියලා. ඉතින් ඒකට හරි නියමයක් නැහැ. ඒ කියන්නේ මේක මෙහෙමයි වෙන්න ඕනි කියලා රූල් එකක් එතෙන්දි නැහැ. ඔයාට කැමති විදිහකට ඒක කරන්න පුළුවන්. හැබැයි මම නම් ඉස්සෙල්ලාම කරන්නේ බොඩි වොෂ් එකක් පාවිච්චි කරලා ඇඟේ තියෙන කුණු ටික විස බීජ ටික ඔක්කොම අයින් කරලා ඊට පස්සේ ස්ක්‍රබ් එකක් පාවිච්චි කරලා ඩෙඩ් සෙල්ස් අයින් කරන එක. ඒක ඔයාට කැමති විදිහකට කරන්න පුළුවන්. එතකොට මගේ බොඩි ස්ක්‍රබ් එක වොකාලි බ්‍රෑන්ඩ් එකේන රාස්බරි ෂර්බට් කියන බොඩි ස්ක්‍රබ් එක. ඇත්තට මේක ගොඩක් හොඳයි. මම ඊට කලින් ඔයාලත් එක්ක ඒක ගැන අදහස් බෙදාගෙන තියෙනවා. මම සාමාන්‍යයෙන් නාල ඉවරුණාට පස්සේ තමයි මගේ මූණ හෝදන්නේ. මොකද නැත්තම් නාති ෂැම්පු එහෙම අපේ මූණ වැදිනවනේ. ඉතින් ඒ දේවල් රිමූව් කරගන්න නම් අපි නාල ඉවරුණාට පස්සේ තමයි මූණ සෝදන්න ඕන. මම පාවිච්චි කරන්නේ ඔෆ් මාක්ස් කෙහේ ගෝල්ඩන් ෆේස් වොෂ් එක. ඉතින් මේවා ගැන සම්පූර්ණ විස්තර මම කලින් වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකට ඒ ලින්ක් එක ඇඩ් කරන්නම්. වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් මගේ වීක්ලි ස්කින් කෙයාර් රුටින් එකේදී ෆේස් පැක් එකක් ෆේස් ස්ක්‍රබ් එකක් වගේ දේවල් ටිකක් ඇඩ් වෙනවා. හැබැයි අද මම මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරන්නේ නැහැ. මොකද අද සෙනසුරාදා. මම මේ දේවල් ටික ඉරිදට කරන්න දාගත්තා. මොකද තව දවස් දෙක තුනකින් මගේ බර්ත්ඩේ එක එනවා. ඉතින් බර්ත්ඩේ එකට කලින් يعني මෙච්චර වෙලාසන කරත් ඒක වැඩි වෙනවා මට. ඉතින් ඒක පොඩ්ඩක් ලං කරලා ස්ටෙප්ස් ටික ඔක්කොම කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් මේ දේවල් ටික නම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න වෙන්නේ නැහැ. ඒකට සෝරි. හැබැයි මේ හැම දෙයක්ම ස්ටෙප් බයි ස්ටෙප් මීට කලින් බ්ලොග්ස් වල මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා. ෆේස් වොෂ් එක ඇප්ලයි කරලා මූණ හොඳට හෝදගත්තට පස්සේ මම යන්නේ මගේ නෝමලි මෝර්නින් ස්කින් කෙයාර් රුටින් එකේදී මම ඇප්ලයි කරන දේවල් ටික ඇප්ලයි කරන්න. මොකද අද තාම මෝර්නින් එක නිසා. ඉතින් මුලින්ම මම ඇප්ලයි කරන්න ඒ දේවල් ටික ඇප්ලයි කරන්න කලින් ඔයාලත් එක්ක තව පුංචි සීක්‍රට් එකක් බෙදාගන්න හිතුවා. සමහර අය මගෙන් අහලා තිබ්බා, පෞද්ගලිකවත් අහලා තිබ්බා, මොකක්ද මම පාවිච්චි කරන ලිප්ස්ටික් බ්‍රෑන්ඩ් එක කියලා, මොනවද මම යූස් කරන කලර්ස් කියලා. ඉතින් ලිප්ස්ටික් එකක් හරි ලිප්ස්ටික් එකක් හොයාගන්න ඇත්තටම මට ගොඩාක් කල් ගියා. එක එක ඒවා පාවිච්චි කරලා කිසිම එකක් හරි ගියපු නැති තැන අන්තිමට හම්බෙච්ච එක තමයි දැන් මම දිගටම පාවිච්චි කරන්නේ. මේක පින්ක් ෆ්ලෑෂ්. ඔයාලහලති ෆකියුලා කියලා බ්‍රෑන්ඩ් එකක් ලංකාවේ තියෙනවා. ඒකේ පින්ක් ෆ්ලෑෂ් කියලා වෙනම එන තව වර්ගයක් තියෙනවා. අන්න ඒකේ මෙන්න මේ ෂේඩ්ස් දෙක තමයි මම පාවිච්චි කරන්නේ. දැන් අර මම ඇප්ලයි කරේ තද පාට එක. ඒක නම්බර් 4, අනිත් එක නම්බර් 2, ලයිට් කලර් එක නම්බර් 2. ඉතින් මේවා එච්චර ගාණක් වුණේ නැහැ. මම ගද්දී 1100ක් වුණේ එකක්. හැබැයි මේ දවස්වල මම දැක්කා ඊටත් වඩා අඩුවට ඔෆර්ස් එහෙම යනවා. ඔයාලට ඩරාස් එකේ මම ඩරාස් එකෙන් ගත්තේ. හැබැයි මෙයාලගේ FB page එකනොත් ඕඩර් කරන්න පුළුවන්. ෆකියුලේ ශ්‍රී ලංකා කියලා FB page එක තියෙන්නේ. මම link එක add කරන්නම්. ඉතින් ඒ shades වලට කැමති නම් ඔන්න ඔයාලට අරගන්න පුළුවන්. මට පෞද්ගලිකව හරි ගියා මේක. ඉතින් මම ගොඩ දවසක ඉඳන් මේක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුවා. හැබැයි මට ටයිම් එකක් හම්බුනේ නැහැ මේක ෂෙයා කරන්න. මේක ප්‍රොමෝෂන් එකක් නෙමෙයි ඇත්තටම. අර ගොඩ ගැලමෙන්ට තියෙන ප්‍රශ්නයක්නේ ලිප්ස්ටික් එකක් හොයාගන්න. ඉතින් ඒ නිසා තමයි මම මේක ඔයාලට කිව්වේ. ඉතින් මම ටෝන් එක ඇප්ලයි කරා. කතාවෙන් ඒකත් කියන්න බැරි වුණා.
ඊට පස්සේ මම දැන් මගේ ඩේ ක්‍රීම් එක ඇප්ලයි කරනවා. මේකත් ඔෆ් මාක්ස් බ්‍රෑන්ඩ් එකේන ෆෑනස් ක්‍රීම් එක. ඇත්තට මම මේකට ගොඩක් ආසයි. මොකද මේකේ අර ගෑවට පස්සේ මූණ අර තෙල් තෙල් වෙලා තෙල් බේරිලා ඒ වගේ වෙන්නේ නැහැ. හරිම ලස්සන ලුක් එකක් ෆේස් එකට එනවා. ඒ වගේම තමයි පිම්පල් මාක්ස් මකා ගන්න මේක මට ගොඩක් උදව් වුණා. ඒ වගේම මේකෙන් ස්කින් එකට එන කලර් එක ඒ ග්ලෝ එකට මම ගොඩක් ආසයි. ඒ නිසා මම හරි මාසයෙන් තමයි මේක පාවිච්චි කරන්නේ. බ්ලීචින් එහෙම නෑ ඇත්තට. මේක ඔයාලා දන්නවා මම බ්ලීචින් තියෙන ප්‍රොඩක්ට්ස් කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැයි කියලා. ඉතින් මේව ගැන විස්තර ඔක්කොම මම කලින් දාපු වීඩියෝ එකේ තියෙනවා. ලින්ක් එක මම අනිවාර්යයෙන්ම ඇටච් කරන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකට. බලපු නැතයට පුළුවන් ආපහු පාරක් ගිහිල්ලා වීඩියෝ එක ඒ වීඩියෝ එකත් බලන්න. බොඩි ලෝෂන් එක කියලා කියන්නේ අමතක කරන්නම් බැරි දෙයක්. විශේෂයෙන්ම නෑවට පස්සේ ඇඟ හෙදුවට පස්සේ අනිවාර්යෙන්ම බොඩි ලෝෂන් එක ඩෑම් ස්කින් එකට ඇප්ලයි කරන්න. මොකද මූණ කොච්චර ලස්සනට තිබ්බත් වැඩන්නේ අතපය වේලිලා එහෙම තියෙනවා නම් ගෑනු ළමයෙක්ගේ. මගේ බොඩි ලෝෂන් එක ඔෆ් මාක්ස් එකේ බ්‍රයිට්නින් බොඩි ලෝෂන් එක. ඉතින් මම මට නම් ඒක ගොඩක් හොඳයි. විශේෂයෙන්ම ඒකේ සුවඳට මම මාර මාසයි. පර්ෆියුම් එකක් ඕනත් නැහැ ඇත්තටම. ඒක ඇප්ලයි කරපුවම මාරම සුවඳක් තියෙන්නේ ඒකේ. අන්තිම ස්ටෙප් එක මගේ ආසම ස්ටෙප් එක මට නැතුවම බැරි ස්ටෙප් එක. ඒ තමයි පර්ෆියුම් ඇප්ලයි කරන එක. මම ඔරිෆ්ලේම් එකේ මිස් චෝදානි කියන පර්ෆියුම් එක තමයි ඇප්ලයි කරන්නේ. ඉතින් මේකේ ප්‍රයිස් එක අහන අයට මම ගද්දි 6000 ගන්නක් දැන් නම් කොහොමද දන්නේ. ලංකාවේ දැන් කම්පැනි එකක් නැහැ. ගොඩක් අය කියනනේ මං කන දේවල් බ්ලොග්ස් වල ෂෙයා කරගන්න කියලා. මේ තියෙන්නේ අද මගේ ලන්ච් එක. ඉතින් ඔයාලා දන්නවා මම වෙජිටේරියන් කෙනෙක්. ඉතින් ඒක තමයි අද මගේ ලන්ච් එක. ඉස්සරහට මං අනිවාර්යයෙන්ම තව තව දේවල් අරගෙන එන්න බලන්නම් ඔයාලත් එක්ක. ලන්ච් ගත්ත ගමන් ලොකු වැස්සක් වැස්සා. මේ දවස්වල කොහොමත් මෙහෙට එහෙමයි. හිටපු ගමන් උදේට වහිනවා, හිටපු ගමන් හවසට වහිනවා, හිටපු ගමන් රෑට වහිනවා. මේ බ්ලොග් එකට වොයිස් දා ඉන්න මම රෑ මේ දැනුත් එළිය වහිනවා. ඉතින් ෂෝක් ක්ලයිමේට් එකක් තමයි මේ දවස්වල තියෙන්නේ. මේ ඉන්නේ ඔයාලට මතක ඇති මං අර චූටි බලු පැටව පස් දෙනෙක් ඔයාලට පෙන්වුවේ. කවුරු හරි අපේ ගේ ඉස්සරහා ගෙනල්ලා දාලා මං එයාලව බලා ගන්නවා කියලා. එයාලගෙන් එක්කෙනෙක් එයාල පහම දැන් ටිකක් ලොකුයි. වගේම හොඳ සෞඛ්‍ය තත්ත්වෙන් ඒගොල්ලෝ හැමෝම ඉන්නවා. ඉතින් මේ වෙලාවේ මග ළඟ හිටියේ මෙයා විතරයි. අනිත් කට්ටිය ඔක්කොම නිදි. ඒ නිසා මම ඔන්න එයාව පෙන්වුවා. මොකද සමහර අය කියලා තිබ්බා එයාලවත් පොඩ්ඩක් පෙන්වන්න කියලා. ඉතින් අද බ්ලොග් එකේ නම් ගොඩක් දේවල් නැහැ ඇත්තටම ඔයාලට බලන්න. ඒ වෙනුවෙන් මුලින්ම සමාව ඉල්ලනවා. ඉතින් thank you so much for watching. වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවෙක් ෂෙයා කරගෙන තාම මගේ channel එක subscribe කරේ නැත්නම් channel එකත් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.